ෆෝන් නම්බ එකත් බලමු. ෆෝන් නම්බ එක වලයි කොහොමද වෙරිෆයි කරගන්න කියලා. ෆෝන් නම්බ එක වෙරිෆයි කරගන්න මුලින්ම ඔයාලා යන්න මෙතන account කියන තැනට. ඊට පස්සේ මේ account කියන තැනට ගියන පස්සේ මේකේ පල්ලෙහාට යන්න. පල්ලෙහාට ගියන පස්සේ ඔයාලට පෙනේ පල්ලෙහා වාර පේන මේ ෆෝන් නම්බර් කියලා එකක් තියෙනවා. කලින් දාලා තිබ්බනම් මෙතන ෆෝන් නම්බර් එක පෙන්නනවා. එහෙම නැත්නම් change කරගන්න පුළුවන් ඕනනම් ඒක ගැලවෙන්නේ නැහැ. මම දැන් ෆෝන් නම්බර් එක වෙරිෆයි කරගන්න ඕන මට. එතකොට මෙතන ෆෝන් නම්බර් not verified. එහෙනම් ෆෝන් නම්බර් not verified අපි ඊමේල් එක වෙරිෆයි කරගත්තා. දැන් ෆෝන් නම්බර් එක වෙරිෆයි කරගන්න ඕනේ. verify your phone number කියන එක click කරන්න. හරි. ඊට පස්සේ මොකද මෙතන කියන්නේ? මේකෙල්ලෝ කියනවා ඉස්සර මේ කියන්නේ කාලෙන් කාලට ෆෝන් නම්බර් එක verify කරගන්න විදිය වෙනස් වෙනවා. දැන් ඉස්සර තිබ්බේ අපි ෆෝන් නම්බර් එක මෙතන දැම්මට පස්සේ ඒගොල්ලෝ අපේ ෆෝන් එකට කෝඩ් එකක් එවනවා. ඒ කෝඩ් එක තමයි මෙතන type කරලා verify කරගන්න තියෙන්නේ. හැබැයි දැන් එහෙම නෙවෙයි තියෙන්නේ. දැන් ඒගොල්ලෝ කියනවා මේක ඇක්ටිවේට් කර මේ ඇක්ටිවේට් කියලා මැසේජ් එකක් ගන්න ඕනේ. මේ නම්බර් එක මේ නම්බර් එකක් තියෙන්නේ. මේ නම්බර් එකට ඇක්ටිවේට් කියලා ටයිප් කරන්නලු. ඊට පස්සේ තමයි මේක වෙරිෆයි කරගන්න පුළුවන් වෙන්නේ. දැන් අපි දුන්න ෆෝන් නම්බර් එකෙන් ඇක්ටිවේට් කියලා ටයිප් කරලා මේ නම්බර් එකට මැසේජ් එකක් දාන්න තියෙන්නේ. ඊට පස්සේ ඔයාලට එයාලා කෝඩ් එකක් එවයි. ඊට පස්සේ මේ කන්ෆර්මේෂන් ගිහිල්ලා ඒ කෝඩ් එක ටයිප් කරන්න තියෙන්නේ. මොකද දැන් මට මේ නම්බර් එක මම කලින් යූස් කරා. මම මේ මයික්‍රෝවේව් account එක create කරන්න. ඒ නිසා මට දැන් මේ නම්බර් එක අය මේ නම්බර් එකට මට කෝඩ් එකක් ගන්න විදිය නැහැ. මේ නම්බර් එක ඇක්ටිවේට් කරලා තියෙන හින්දා නැවත මට වලට කන්ෆර්ම් කරලා පෙන්නන්න විදිය නැහැ. ඒකේ ගැටලුව. ඉතින් ගැටලුවක් නැහැ. ඔයාලට මේ නම්බර් එකට ඇක්ටිවේට් කරලා ටයිප් කරාම යාලා එවනවා කෝඩ් එකක්. මොකද ඒත් ප්‍රශ්නයක් આવුවොත් කියන්න. මේ උදව් කරන්න. හොඳයි නම් මේ YouTube channel එකේ SL Tuty channel එකට එකතු වෙන්න subscribe කරන්න මතකතුව bell icon එක click කරන්න. අපේ SL Tuty FB page එකත් එකතු වෙන්න. මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් comment කරන්න. අපිට ඔයාලට පුළුවන් FB page එක හරහා message කරන්න. එහෙනම් සුබ දවසක්.